දැන් ඊයට නිදහස අරන් අවුරුදු කීයයි දැන් නිදහස්ද කන්න එහෙම තියෙනවද කන්න බඩට හාල් තේරුගුරම් බොන්න අල්ලට සීන් ටිකක් අත් ගන්න විදියක් නැහැ කල්පනා කරලා බලන්න දැන් පහුගේ ඡන්දෙදි ජනතාවගේ ඡන්ද ගත්තේ සිරිපාලලා විලාන්ලා ඇතුළු අය ඔක්කොම රොත්ත මුරුත්ත කොහොමද දන්නවද ඒ කට්ටිය යහපාරණ රණවිද ආණ්ඩුව කාලේ මතකද ගියා ගොංකරත්තොට නැගලා පාර්ලිමේන්තුවට පුෂ්පයිස් කර පැද්දා මතකද නාමා ඇයි එහෙම කිව්වේ මේ ආණ්ඩුව තෙල් මිල වැඩි කරලා තියෙනවා එහෙනම් යන්නවත් එකක් නැහැ අපි යනවා ගොංකරත්තේ එහෙනම් අපි ආව තෙල් මිල අඩු කරලා දෙනවා කිව්වා මේ ආණ්ඩුව එනකොට තෙල් මිල කීයයි ඩීසල් රුපියල් 104යි දැන් ඩීසල් කීයයි 400යි පෙට්‍රල් තිබ්බේ රුපියල් 130ට දැන් පෙට්‍රල් කීයයි කිව්වා සහන මල්ලක් ගෙදරට දෙනවා කිව්වා රැකී ආරක්ෂා ලක්ෂයක් දෙනවා කිව්වා අලුත් නවීන සංවර්ධනයකට රට ගේනවා කිව්වා මේ ඔක්කොටම එක නමක් තිබ්බා සිංහල භාෂාවෙන් හොයලා සෞභාග්‍යයේ දැක්ම ඉරිඟන් ජනතාවත් මේකට ප්‍රීති ප්‍රමෝදයේ ඡන්දෙ දීලා දැන් සෞභාග්‍යය එනවා කියලා ප්‍රීතියටපත් වෙලා ඔන්න කිරිබත් කිව්වා කැඳගොල්ලෙක් කිව්වද කිව්වා එතකොට කිරිබත් වෙන කාලේ හාල් කියලා එක කීයයි රුපියල් 70 65 70යි ඔය දාන්න තිබ්බ. දැන් ඒ කාලේ සීනි කිලෝ එක කීයයි අම්මා? ඡන්ද දීපු කාලේ රුපියල් 75 80යි. දැන් කීයයි? 300 ගානනේ. ආ පරිප්පු කෑව මතකයි රුපියල් 65ට. දැන් පරිප්පු කීයයි? 390යි 400යි. අර රුපියල් 100 සමෙන්ටින් එහෙම තියනවද මේ පැත්තේ? දැන් කීයයි වා? අකාපු කාලේ කුත් මතක නැද විතරේ කීයට ගත්තේ කාලේ අරුපියල් 14ක 16ට වගේ තිබ්බනේ දැන් කිකිලි ගණන් මිස දැන් විතරේ කීයයි 60යි 65යි පොලිගහන්න තියෙනවා හාල් මැස කිලෝ එක ඒ කාලේ තිබුණේ රුපියල් 450ට දැන් හාල් මැස කීයයි 1600යි 800යි හොඳ එකක් නම් 2000යි එහෙනම් දැන් ලබන මාර්තු 9 වෙනිදාට අර 130ට ගහපු පෙට්‍රල් හාරදී ගන්නට ගහලා වීල් එකට බයිසිකලෙට අර 70ට කාපු හාල් දැන් 240යි නේ ඒකෙන් කිරිබතක් කාලා ඈ අර රුපියල් 450ට ගත්ත කිරි පැකට් එක දැන් 1000 ගන්නක් නේ ඕකෙන් කිරි වීදුරුවක් බීලා උදේම ගිහලා ගහනවා එහෙම නෙවෙයි අර වල ඡන්දෙ දැන් ඇති මේ වුණා දැන් මේවට දඬුවමක් දෙන්නේ නැද්ද දෙන්නෝ එතකොට තමයි පාලකයන්ට දැනෙන්නේ අපි කරපු අපරාධයට මිනිස්සු තීන්දුවක් ගත්තා කියලා නැත්තම් උන් හිතන් ඉන්නවා අපේ ඡන්ද සින්නක් කරේට අපේම තමයි කියලා කැපුවත් කොළ තියනවා කැපුවත් නිල් තියනවා කියලා හිතන් ඉන්නවා දැන් අපට වල කැපුවා නම් උන්ටත් මේක රිදෙන්න දැනෙන්න පාඩමක් උගන්වන්න ඕනි එහෙම පාඩමක් උගන්වන්න තාම හිතන් නැති අර පැත්තෙම දෙන්න කෙනෙක් ගමේ ඉන්නවා නම් අනුකම්පා කරලා ප්‍රලින් එකට එක්කන් යන්න නිල කොට පරීක්ෂා කරලා බලන්න මොකක් හරි ප්‍රශ්නයක්ද දැන් මේ මාලිමාවට ඡන්ද දෙන්න ඉන්න ඔක්කොම මෙතෙන්ට ඇවිල්ලා නැහැ මං කියන්නේ. අපි කියන්න ඕනේ නැද අපේ ගමේ කඩේ පිලේ කතාව කොහොමද? කට්ටිය කියන්නේ මෙහෙම. මේ දරේ අරු දෙකොල්ලටම දෙන්නේ නැහැ. දෙනවා ජීවි කාර්යයක්. කොහොම කතාවක් තියෙනවද නැද්ද? ඔන්න කට්ටියම කියන්නේ තියෙනවා. දෙනවා මාලිමාවට. දෙනවා ජාතික ජනබලයේ. උන්ටත් දීලා බලන්න. කොහොම කතාවක් නැද්ද? තියෙනවා. මට දැන් ළඟදි ගෑනු කෙනෙක් කෝල් එකක් දීලා කියනවා මන්ත්‍රීතුමා කවදාවත් ඡන්ද දීලා නැහැ. මේ දරේ ඡන්ද පහක් තියෙනවා පහම දෙනවා කිව්වා. මං කවම සන්තෝෂයි මේ අපි විශ්වාස කරලා ඉතින් ඡන්දයක් දෙන්න කල්පනා කරපු එක ගැන ස්තුතියි කිව්වා. විශ්වාස නැහැ කිව්වා. මම වයන ඡන්ද දෙන්නේ පහ. නැහැ ඉතින් දැන් ප්‍රශ්නෙකුත් නැහැ නේ දුන්නට කිව්වා. මම වය කියන්නේ මොකක්ද ප්‍රශ්නයක් නැහැ කියන්නේ.
නෑ ඉතින් දැන් ඔබල තුමාලට දුන්නා කියලා ඉතින් මොකුත් ඇත්තෙත් නෑනේ මස් ටික කාලා කටු ටික විතරයි මේ කටු ටික තමයි දෙන්න වෙන්නේ කිව්වා මම බා කමක් නෑ කටු ටික හරි දෙන්න ඇඟට මස් වැඩෙන විදිහට හොන හරි හදලා රට හදලා දෙන්නම් කියලා එන්න බය වෙන්න එපා දැන් කටු ටික තමයි තියෙන්නේ මුං අවුරුදු 75 කාලා කාලා අපි බාර ගන්න යන්නේ අසාධ්‍ය දෙන්නේ වක්‍ර ටීවී යුගයේ සයිබර් අන්ධහැරය